එක දෙක තුන හතර කියලා නෙමෙයි දහසරයක් හිතන්න. මේ දෙන්න ඉන්නේ එක කාමරේනේ. එකම හිරකූඩුවේ. බලන්න බලාපලේ හදාගන්නේ. විලි ලැජ්ජාවේ බෑ රජුගා. නේද? කෑවනි කට්ටිය. දැක්කනේ අපි නේද? මම කටකලක් වෙන කියන්නේ පරිස්සම් වෙන. දෝෂාරෝපණය, චිත්ත පීඩාවක්, අරියාදුවක් එන්නේ ඉඳ තියෙනවා. විශේෂයෙන් අනුතර වලින් පරිස්සම් වෙන. මීළඟට අපි කටක ලග්නේ පිළිබඳවත් ඒ වගේම විග්‍රහයකට ඔබතුමාට ආරාධනා කරනවා. කටක ලග්නේ. දැන් කටක ලග්නේ ඇයිද ඔන්න සවාදාම පණිවිඩයක් දෙනවා. ඔබ යමක් කරනවා නම් දහසරයක් හිතන්න කියලා. එක දෙක තුන හතර කියලා නෙමෙයි දහසරයක් හිතන්න. දහසරයක් මේ ගැන කල්පනා කරලා තීන්දුවක් ගන්න. මොකද ඔබට මේ ජන්මපත්‍රයේ බොහොම කාලයකට පස්සේ යම් පීඩනයක් යම් කිසි පීඩනයක් ඇතිවීම ඉඩකඩ වැඩි. රවි සෙනසුරු දෙන්නම මේ යන්නේ මේ ජන්මපත්‍රයේ බෝගම්බර හිරගෙදර කියන්නේ අටවෙනි කොටුව. මම දාලා තියෙන නම තමයි බෝගම්බර හිරගෙදර අටවෙනි කොටුවේ. ඉතින් මේ අටවෙනි කොටුවේ මෙයා මේ දෙන්න යනකොට මේ හිරගයක් කිව්වනේ මම බෝගම්බරට. රවි කියන්නේ රජ්ජුරු බලවතා, බලවතෙක් ගිහිල්ලා ඉන්නවා. සෙනසුරු කියන්නේ දුප්පතා නැත්තම් දුකට අධිපති ග්‍රහයා පොඩි මිනිහෙකුත් ගිහිල්ලා ඉන්නවා. මේ දෙන්න ඉන්නේ එක කාමරේනේ, එකම හිරකූඩුවේ. දැන් බලන්න පලාපලේ හදාගන්න ඇති. මේ දෙන්නම ඉන්නේ දැන් හිරකූඩුවේ. කොතනද? අටවෙනි කොටුවේ. බෝගම්බර හිරගෙදර රජ්ජුරුවයි අර කම්කරුවයි. විලි ලැජ්ජාවේ බෑ රජ්ජුරුවන්ට. නේද? විලි ලැජ්ජාවේ බෑ. මට මේකත් එක්ක මේක ඉන්න උනානේ. කම්කරුවා හිතනවා, හෙනපුරෝ හිතනවා, මම ඉන්නේ රජ්ජුරුවත් එක්ක. දැන් හිරේ හිටියත් හිරේ හිටියත්. එතකොට මොකද්ද වෙන්නේ බලන්න. දැන් මේ කම්කරුවා බලවත් වෙනවා. දැන් පේනවනේ රැලි. දැන් බල නේද? දැන් රැලි බලවත් වෙලා පාරට බහිනවා. හැබැයි රජතුමා මොකද කරන්නේ? අම්බානකට දෙනවා නේද? ගහනවා. කෑවනි කට්ටිය. දැක්කනේ අපි නේද? මේ බලන්න මේ ග්‍රහය දුන් නිසා මෙන්න මේ විදිහට මේ දෙන්න මෙතන යනකොට පුද්ගලිකව කටකලක්න කෙනාට මොකද්ද වෙන්නේ? වෙන්නේ හදිසි අනතුරු වෙන්න පුළුවන්. නහරගත ආබාද වෙන්න පුළුවන්. වැරදි තීන්දුව ගන්න පුළුවන්. වැරදි තීන්දුව වලට යන්න පුළුවන්. මොකද රවි අටේ යන කාලෙක මාසෙනේ යන්නේ. මාසෙයි. මේ මාසෙදී හරි කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. වැරදි තීන්දුව ගත්තොත් සදාකාලික දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ කටකලක් නෑ තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේ අටේ යන කාලේ මම අර කලින් හිටපු විදිහටම ඒ කටයුතු කරගෙන යනවා විනා අලුත් අලුත් තීන්දුව වලට ගියොත් ඔය කාලේ ලැබෙන යාළුවෝ හිටියොත්. දැන් මේ රවි අටේ යනකොට කටකලක් නෑ විතරනේ යන්නේ අටේ. දැන් මේ අලුතෙන් එන මිත්‍රය ගැන පරිස්සම් වෙන්න, අලුතෙන් මුණ ගැහෙන අය කරන කියන කටයුතු ගැන පරිස්සම් වෙන්න, ගෙදර දොර ගැනත් පරිස්සම් වෙන්න. දැන් බිරිඳ කටකලක් නේ නම් ඒ කටකලක් නේ බිරිඳ අම්මා. මේක තේරුම් ගන්න. තමන්ගේ ස්වාමියා මහත්තයා කටකලක් නේ නම් එයා තේරුම් ගන්න. තේරුම් අරගෙන කටයුතු කරන්න මම යම් සීලයක් ආරක්ෂා කරගෙන මේ දවස් 30 ගත කරා. එහෙම නැති වුණොත් වැරදි තීන්දුව අරන් අර බොහෝ වෙලාවට අතේ තිබ්බ වාසනාව නැති කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මම දැන් අනිත් අයට යම් යම් යහපත් දේවල් කිව්වා. මට මම කටකලක් නේ කියන්නේ පරිස්සම් වෙන්න. පරිස්සම් වුණොත් දෙයියනේ කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔබට මේ ඔබේ ජීවිතයේ උත්පත්ති ග්‍රහබලය අනුව ඉතාම ප්‍රබල තැනක යනවා ගුරුසිකුරු. ගුරුසිකුරු යනවා 9 වෙනි භාවයේ. විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයට ඒ වගේම පෙර පිනින් යම් යම් වාසනාව උදා කරගන්න අයට යම් කිසි සහනයක් තියෙනවා. සිකුරු ග්‍රහයා උච්ච රාශියේ මීන රාශියේ ගත වෙලා බ්‍රහස්පතිත් එක්ක යන නිසා පින් දහම් කරන්න. ඒ වගේම කුජ 11 වැන්නියා. 11 වැන්නෙක් කුජ යන නිසා බොහෝ වෙලාවට පිරිස් බලයක් ඇති කරගෙන තමන්ගේ බලය පාවිච්චි කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙනවා. මේ අතර වාරේ මේ රාහු 10 වැන්න ඉන්නවා, කේතු 4 වැන්න ඉන්නවා. රාහු 10 යනකොට රැකී රක්ෂා පිළිබඳ ගමන් වලදී මොන හරි වෙලා එක්ක කම්මැලි හිතිලා නැත්නම් අසනීපයක් ඇතිලා මොනම හරි වෙලා මේ රැකියාවේ අතපසු වියුණුත් ඇති වෙන්න පුළුවන්. ඒකුණුත් පරිස්සම් වෙන්න. කේතු යන්නේ 4 වෙනි භාවයේ කටක සිංහ කන්‍යා තුලා රාශියේ. මේ කේතු 4 යන නිසා මේ ගෙදර දොර සමගීර බාධා ඇතිවීම ඉඩකඩක් තියෙනවා. මේක තේරුම් අරගත්තාම අපට පුළුවන් වෙනවා විවාහස්ථානාධිපති සෙනසුරු යන්නේ අටේ. විවාහස්ථානාධිපති සෙනසුරු අටේ යනකොට මොකද්ද වෙන්නේ? එතකොට අපි සාමාන්‍යයෙන් හත
විවාහස්ථාන අධිපති 8 ජම්පත්‍රයක හිටියොත් මම කියනවා ඔයා ඔයා ෆේල් වෙලා පහුගිය ආත්මේ මොකෙන්ද මේ මැරේජ් එකෙන් එහෙම නැත්නම් විවාහයෙන් ෆේල් වෙලා ඒ ෆේල් වෙච්ච නිසා සබදාහම විවාහස්ථාන අධිපතිය දාලා තියෙනවා බෝගම්බර හිරගෙදරට මේක තේරුම් ගන්න මේක තේරුම් අරගෙන අවශ්‍ය උපදෙස් අරගෙන මේ රාජකාරිය බාර ගන්න ඒ වගේම තමයි මේ ගෝචර ගමනින් දැන් විවාහස්ථාන අධිපතිය අටේ යන නිසා හොඳට තේරුම් ගන්න ඔබට යම් කිසි විදිහක රැවටීමකට අසු වෙන්න එහෙම නැත්නම් හතෙන් කියන්නේ තමන්ගේ ස්වාමියා හතෙන් කියන්නේ තමන්ගේ බිරිඳ ඉතින් ඒ නිසා මෙතනදී මේ දෙන්න අතරේ යම් කිසි සමගි සම්මුතියක් ඇති කරගෙන කටයුතු කරන්න උනන්දු වුණාට වෙනත් පැත්තකින් යම් කිසි විදිහක දෝෂාරෝපණයක් චිත්ත පීඩාවක් අරියාදුවක් එන්නේ ඉඳ තියෙනවා මේක තේරුම් ගන්න තේරුම් අරගෙන වැඩ කරන්න මොකද මේ විවාහස්ථාන අධිපතියත් අටවැන්නට ගිහිල්ලා ඉන්න නිසා ඒකෙන් පරිස්සම් වුණොත් ඔබ රජ ගමනක් යන්න පුළුවන් මේ ඉදිරි කාලේ මොකද රජ ගමන මේ බ්‍රහස්පති ප්‍රඥාවට අධිපති බ්‍රහස්පති අධ්‍යාපන කටයුතු කරන අයට විභාගවලට ලියන අයට විදේශ ගමන් බලාපොරොත්තු වෙන අයට මේ සඳහා සතුටුදායක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා මේ ග්‍රහ ගෝචරයත් එක්ක කුජ 11 යන නිසා අර බොහෝ වෙලාවට යම් කිසි විදිහක හිතමිතුරන්ගෙන් ආදා උපකාර ලැබෙන්නත් මෙයා යන්නේ වෘෂභ රාශියේ යන නිසා බොහෝ වෙලාවට හැඟින් වැඩි කාල සීමාවක් නිසා සමහර අය බොහෝ වෙලාවට හැඟීම් වලට වහල් වෙන ගතියකුත් තියෙන නිසාත් මේකත් තේරුම් අරගන්න තේරුම් අරගෙන කටකලක්නේ කියන්නේ පිටෝපේට වැඩ කරන ලස්සනට වැඩ කරන අය. ඉතින් එහෙම කරගෙන යන්න නම් මම මේ කිව්ව විදිහට මේ කටකලක්නේ මම ඔය රවි සනිකෙන් ඇති වෙන අරියාදුවලින් පරිස්සම් වෙලා කටයුතු කරන්න විශේෂයෙන් අනුතර වලින් පරිස්සම් වෙන්න. එහෙම වුණොත් දෙයනේ කියලා ඔන්න ප්‍රශ්නයක් නැහැ. පරිස්සමෙන් කටයුතු කරන වාසනාවන්ත කටකලක් නීමේ වෙන්නට පුළුවන්.